ආයුබෝවන් සුබ දවසක් අමරකලා YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ බ්ලවුස් එකයි මේ සායයි මහ ගන්න ආකාරය. මේ සඳහා මම අඟල් 72 පළල මීටරයයි එක කාලක රෙද්දක් තමයි මම මේ අරගෙන තියෙන්නේ. අඟල් 72ක් පළලයි මීටරයයි කාලක් තමයි මේක රෙද්ද තියෙන්නේ. මේ රෙද්දෙන් අපි පිරිමහලා මහ ගන්න ආකාරයේ මේ අද්දිකට දාලා බ්ලවුස් එක මේක ඉලාස්ටික් කරලා මේ විදිහට දියණියට බ්ලවුස් එකයි සායයි මහ ගන්න ආකාරය තමයි මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ බ්ලවුස් එක මෙතන මේ පපුව ඉලාස්ටික් කරලා තියෙන මේ අද්දික දිගට දාලා බෝරිච්චි මත තියෙන මෙතන ඉලාස්ටික් අඟල් 6 වට අඟල් 6 අත දිග අඟල් 20ක් තියෙන මෙතන උරහිස්සක් නැහැ. මේකෙත් පටි වලින් තමයි උරහිස්ස තියෙන්නේ. ඒ නිසා මෙතන මේ උස මේක සම්පූර්ණ උස අඟල් 16යි. ඒකෙන් මෙතන උස එන්නේ අඟල් 11ක් විතර. අඟල් 5ක් මෙතන කරට ගියාම උරහිස්ස අඟල් 13යි. මේ ආකාරයට තමයි ඉන පපුව මෙයාගේ අඟල් 30ක් විතර තියෙනවා. 32ක් විතර තියෙනවා අපි ඒකින්ද. නමුත් ඉලාස්ටික් කරලා ඉඳලා මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ සාය ඉන මට අඟල් 29යි. මේකේ උස අඟල් 24ක් මම අරන් තියෙනවා. මෙතනින් ටිකක් කොට වෙන හින්දා මෙතන අඟල් 16කට තමයි මේ හැඩේ කපා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ රැලි පැටිය අල්ල ගන්න තියෙනවා. මේ ආකාරයට තමයි මේ සායයි 70යි මේ මීටරයයි කාලෙන් අඟල් 72 පළලින් තමයි මේ ඇඳුම් දෙකම මම මහ ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සායේ පිටිපස්සට සිප් එකක් අල්ලලා තමයි ඉවර කරගන්න. මේ රෙද්ද අඟල් 72ක් පළලයි. ඒක අපි මේ ආකාරයට මෙහෙම දෙකට නමල මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ අපි මේකෙන් මේ පපු අඟල් 31ක් තියෙනවා. ඒක ඉලාස්ටික් කරන්නත් එක අඟල් 40ක් විතර මට රවුම අවශ්‍ය වෙනවා. දැන් අපි මේකේ මේ අත අඟල් 22ක් විතර වගේ මෙහන් වාසිත එක අඟල් 23ක් විතර මේ අත දිග අපි ගන්න ඕනේ. මේ රෙද්ද ඇදෙන සුළු හිඳ අපි වැඩියෙම රෙද්ද අවශ්‍ය වෙන්නේ නැහැ. මේ රෙද්ද අපි මේ විදිහට දැන් නමාගෙන අපි මේ රෙද්දේ මේ පැත්තේ හරහට තමයි මේකෙන් පපුව හරියට 70 උස කොටසට කපා ගන්න. මේ පැත්ත අනිත් පැත්තෙන් එහෙම නමලා අත දිගට ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මම මේ රෙද්ද දැන් සායයට මම වෙනම කෑල්ලක් කපලා අයින් කරගන්නයි හදන්නේ. ඒ සඳහා මේ රෙද්ද දැන් 72ක් පළලයි. ඒ පළල රෙද්ද දෙකට නම්බුවාම දෙකට නමලා අරගෙන මම ඉරට වාතිය මේ පැත්තට එන්න අර ගන්නවා. අරගෙන මේකෙන් මම උස ගන්නවා. මෙතන මේ අඟල් 18ක් තියෙනවා. ඒකට අඟල මෙහන් වාසිය තියාගෙන අඟල් 19ක් ගන්නවා. ඊට පස්සේ මෙතන අඟල් 4ක් තියෙනවා මේ පටියට. ඒකට අඟල අඟල තියාගත්තාම අඟල් 5ක් වෙනවා. මේක නිසා මේ රෙද්ද මම දැන් දෙකට නමලා ගත්තාම සම්පූර්ණ සාය උඩ කොටස මේ කෑල්ල මෙහෙම දිගට මේකින් අරගෙන පැත්තෙන් මේකේ මේ පටිය කපලා ගන්නවා. 72ක් වටරවම තියෙන හින්දා මේ පැත්තෙන් තමයි මම මේකේ මේ ඉනේ පටිය කපලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ඊට පස්සේ මෙතන අඟල් 18ක් උස අරගෙන ඊට පස්සේ මෙතනින් කපලා ගන්නවා. පටි දෙක අඟල් 5 පටි දෙකක් ගන්න. මෙතන අඟල් 10ක් මම මෙතෙන්ට ගන්න. එතකොට අඟල් 5
පාටි දෙකක් මෙතන කැපෙනවා 72 පාටි දෙකක් එතකොට කැපෙනවා ඒක ගොඩක් රැලි මෙතෙන්ට රැලි එන්න විදිහට තමයි මම හිතාගෙන මේ විදිහට ගන්න එතකොට අඟල් මෙතෙන්ට 5 10යි මෙතෙන්ට 18යි 19යි අඟල් 27ක් මම මේකෙන් රෙද්ද කපලා මම සායයට අයින් කරගන්න මම මේ රෙද්ද මේ 4ට නමලා මේ විදිහට මාක් කරගත්තා මෙතන ඉඳන් මෙතෙන්ට දිග අඟල් 19ක් ගත්තා මෙතන ඉඳන් අඟල් 5 පටි දෙකක් කපා ගන්න මෙහෙම මාක් කරගත්තා මේ කෑල්ලටම අඟල් 29ක් තමයි යන්නේ අඟල් 72 පළවෙනි දැන් අපි මේක කපාම දැන් ඒ අඟල් 5 පල්ලෙහාට රැලි වලට යන එකකින් මේ කෑලි දෙක කපා ගත්තා ඒ අඟල් 29 ගත්ත එකෙන් දැන් මේ අඟල් 19ට උඩ කොටසට මේ කොටසට කපා ගත්ත රෙද්දෙන් අඟල් 72ක් තියෙනවා ඒකෙන් පළල ඒකෙන් මම මේ පැත්තෙන් ඉනේ පටියට මෙතන අඟල් 5ක මේ දෙකට නමලා ගන්න මේකට ස්ට්‍රිප් එකක් අලවලා දෙකට නමලා ගන්න ඕනේ ඉඳ අඟල් 5ක පටියක් මේ ඉනේ පටියට මම කපලා ගන්න මම මෙතන ඉස්සරහා මෙතන පටියට අඟල් 30ක් කියලා හිතාගෙන අඟල් 29 තියෙන 30ක් කියලා මම ඒක දෙකට බෙදලා අඟල් 15යි දෙපැත්තට අඟල් මෙහෙම වාසි තියාගෙන අඟල් 14ට මේ පටිය ඉස්සරහට පටිය කපා ගත්තා පිටිපස්සටත් සිප් එක දාන නිසා මෙතන දෙකට කපලා මේ කෑලි දෙකක් කපාගෙන තියෙනවා මේකට තමයි ස්ට්‍රිප් එක අලවලා අපි මේ පටියට ගන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මම මෙතන මේ හැඩේ කපා ගන්න ආකාරය ගැන කියලා දෙන්නම්. මෙතනින් මේ දැන් මෙතන තමයි සායි මේ ඉස්සරහ මැද කට් මාක් එක තියෙන්නේ. මෙතන තමයි. දැන් අපි එතන ඉඳලා මේ පැත්තට මේ මැද ඉඳලා මෙහාට අඟල් 5ක් විතර මෙතන ලකුණු කරගන්න ලකුණු කරගෙන තමයි මේ හැඩේ මම මෙහෙම මාක් කරගෙන තියෙන මේක දැන් මෙහෙම හැඩේට මෙතනින් කපා ගන්නවා මේ හැඩේ එන විදිහට දැන් අපි මේ සාය කපාගෙන ඉවරයි පිටිපස්සෙන් තමයි විවරේ තියෙන්නේ තෙන්ට දිගට මේ රවුම වටේම ගන්න පුළුවන් මේ පැත්තෙන් පොඩ්ඩක් අර පටිය බෙල්ට් එක අල්ලනකොට පොඩ්ඩක් මෙතනින් පොඩ්ඩක් කපලා හදේ ගන්න නැත්තම් මෙතන මේ හැඩේ ගන්න ටිකක් බෙල්ට් එකෙන් විතරක්ම ගන්න අමාරුයි දැන් අපි බ්ලවුස් එක කපා ගන්න ආකාරය බලන්න දැන් මම මේ අර සායේ තමයි කැංගල් 29ක් කපා ගත්තා මේ ඉතුරු මෙතන අඟල් 21ක් තියෙනවා ඉතුරු වෙලා දිග දැන් මේ රෙද්ද දෙකට නමලා තමයි මේ හරිය මේ ටික බ්ලවුස් එකේ උඩ හරියටයි මේක මේ අත් දෙකටයි මෙතන ආයි ටුවල් 4කට මෙතන මේ නමලා තියෙනවා දැන් මෙතන අත් දෙක කපා ගන්න තමයි මම මේ හදන්නේ මෙතනට මේ අඟල් 9ක් මෙතන තියෙනවා මෙතන අඟල් 20ක් තියෙනවා මේ ආකාරයට තමයි මෙතන අත් දෙක කපා ගන්න මෙතනින් 70 මේ උඩ කෑල්ලට කපා ගන්න මේ පටි වලටත් අතන කෙරෝලෙන් පටි කපා ගන්න උසින් කපා ගන්න පුළුවන් මෙතන දැන් මෙතෙන්ට මම අඟල් 7ක් තමයි මෙතන මේ තියෙන්නේ මේ හැඩයක් තියෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට අඟල් 6ක්
ඉතින් අඟලක් අයින් කරලා මෙතෙන්ට අඟල් 6ක් මාක් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතෙන්ට මෙතනනුත් අඟලක් අයින් කරලා මේ හැඩයක් මෙහෙම දාගෙන තියෙනවා. මේ බෝරිච්ච ඇතින් හින්දා මෙතෙන්ට මෙහෙම රැලි වෙනින් හින්දා වැඩියම මේක හැඩ කපන්න අවශ්‍ය නැහැ. මෙහෙම තමයි අතේ මේ පටියට මෙතෙන්ට මේ රැලි කරලා තමයි මේ පටියට අල්ලගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ හැඩ කැපිලා තියෙන එක මෙතන අතේ ඇතුළට යන හරියට තමයි මේ කෑල්ල මේ අඟල් 6ක කෑල්ලක් ඉතුරු කරලා තියෙන්නේ. මෙතන මේ පල්ලෙහා ටික මේ විදිහට තියෙන ටික තමයි මේ දිගටම තියෙන්නේ. මේ විදිහට තමයි අත මම දැන් කපා ගන්නයි හදන්නේ. මේක පළවෙනි අඟල් 9ක් තියෙනවා. මේක මෙතනින් මෙහෙම කපලා අයින් කරපුවා. මේ ටික හැටේට මේක ඉලාස්ටික් කරන්න තමයි ඒක ඉතුරු කරලා තියෙන්නේ. දැන් මම මේ අත් දෙක කපලා ඉවර කෙරුවා. මෙතනින් කට් මාක් දෙකක් දාගත්තා. දැන් තියෙන්නේ අපිට ඉතුරු වෙදි කෑලි මේ හැට්ට කොටස කපන එක. ඒක මම දැන් මේ විදිහට හතරට නමා ගත්තා. දැන් මෙතනින් අත කපා ගන්න තමයි දැන් හදන්නේ. මෙතනින් මංගල් මෙතෙන්ට තියෙන මේ මැද කෑලි හතරට නමාගෙන තියෙනවා. මේ පැත්තෙන් තමයි පැත්තේ මෝටු වෙන්නේ. මෙතනින් අත අපි කපා ගමු. දැන් අරකේ තංගල් 6ක් මෙතන හැඩේ කපා ගත්තා. දැන් මෙතනින් කෙරෝලේ ඉඳලා මෙතෙන් තංගල් 3ක් මෙහාට අරගෙන මෙතනින් මෙහෙම මෙතෙන් තංගල් 6ක් මේ විදිහට හැඩේ කපා ගන්නවා. දැන් මේ අත අපි මෙතන මේ හැඩයක් කපාගෙන තියෙනවා. මෙතන මෙහෙම අත උඩ වැලි වෙන්නේ. මෙතෙන්ට මේක මෝට් වෙන්න තමයි මෙතන අඟල් 6කට කපාගෙන. දැන් මේ විදිහට තමයි අත මෙතන උඩට එන්නේ. දැන් මෙතනින් අපි මේක මෙහෙම කපලා හදාගමු. ඒ වගේම මෙතනින් පොඩි හැඩයක් කපා ගන්නත් ඕනේ. මේ 78 කොටසින් මෙතන අඟලක් විතර මෙහෙම හැඩයක් පොඩි හැඩයක් කපා ගන්න. මේ ආකාරයට තමයි මේ 70 කොටස කපාගන්න. මේ වගේ අඟල් දෙකමාරක් විතර පළල පටි ටිකක් ඕනේ. මේක මේ රෙද්ද ඇදෙන හින්දා මේකටත් මෙතෙන්ට අඟලක විතර ස්ට්‍රිප් එකක් තියෙන මෙහෙම දිගටම අයන් කරගන්න ඕනේ. නැත්තම් මේක ඇදෙන හින්දා මේක හරියට හිටින්නේ නැහැ. කර ඇදිලා යන ඉඩ තියෙනවා. මේ මෙතෙන්ට එන මේ පටියට මෙතෙන්ට අඟල් 7ක් විතර දිගට ඕනේ. ඉතරහටයි පිටිපස්සටයි මේකට සිප් අල්ලන්න අවශ්‍ය නැහැ. පිටිපස්සත් ඉලාස්ටික් කරන හින්දා මෙතෙන්ට අඟල් 7 පටි දෙකක් ඉස්සරහටයි පිටිපස්සටයි අවශ්‍යයි. මෙතෙන්ට මේ වටේ රවුමටම අඟල් 13ක් එක පැත්තකට ඕනේ. මෙතෙන් අඟල් 13යි මෙතෙන් අඟල් 13යි. එහෙම පටි දෙකකුත් කපලා ස්ට්‍රිප් එක තියලා ඒකත් අයන් කරගන්න. දැන් මේ ආකාරයට තමයි මේ සායයි 70යි මේ ආකාරයට තමයි මේ සායයි 70යි කපා ගන්න. දැන් අපි මේක මහන ආකාරය ගැන බලමු. අපි මේ බ්ලවුස් එකේ 70 කෑල්ල ඉලාස්ටික් කරගන්න බලමු. මෙතන තියෙන්නේ මෙතන මේ අතට එන කෑල්ල මේ තියෙන ඉතරහ උඩට එන කෑල්ල මෙතන ආය නැවත අත. දැන් මේක මම යටට මේ ඉලාස්ටික් නූල දාගත්ත මැෂින් එකේ යට නූලට මේ තියෙන ඉලාස්ටික් නූල දාගෙන දැම්මත් මෙතන මෙතන ඉඳන් පටන් අරගෙන මෙන්න මෙතන පොඩ්ඩක් ටැග් කරගන්න. නැත්තම් නූල ගැලවිලා යන්න ඉඩ තියෙනවා.
දිගටම මෙහෙම මහගෙන එන්න. දැන් මම මේ ආකාරයට මේක මෙහෙම දිගටම මහගෙන ගියා. මේ අත පැත්තට ඉලාස්ටික් නූල් දාලා තියෙනවා. උඩට නිකන් නූල් දාගෙන තියෙනවා. දැන් මෙතන අත තියෙන තැන මෙතෙන් තැනකම්ම දැන් මහගෙන. දැන් ආයේ මෙතන මෙහෙම අඟල් තුන් කාලකින් විතර ආයේ මම මෙහෙම දිගටම මේ පැත්තට මහගෙන යනවා. මෙතන නූල් කපන්නේ නැතුව මේක ආයේ චුට්ටක් අරගෙන මෙහෙම ඊට පස්සේ මෙහෙම තියලා ආපහු අනිත් පැත්තට මහගෙන යනවා. ඒ වගේ දිගටම මේ දෙපැත්තම මේ විදිහටම මහගෙන යන්න. නැත්තම් මේක නූල මෙතනින් කපපුවාම ඇදිලා යන්නේ ඉඳ තියෙනවා. මෙතනත් මේ ඉතුරු වෙලා තියෙන මේ කෑලි දෙක එකට එකතු කරලා ගැට ගහගෙන තමයි මේ කෑල්ල කපලා ගන්නවා. ඒ වගේම මෙතනත් ඉවර වෙන තැනත් එහෙම ඉතුරු නූල් කෑල්ල ගැට ගහලා කපලා ගන්න. මෙහෙ දිගටම මෝට්ටු වෙන්නේ නැතුව දිගටම එක දිගටම මහගෙන යනවා. දැන් මම මේ ආකාරයට මෙතන පොඩ්ඩක් ඉතුරු කරනවා. සහ පළු දිගටම පැලි කරගත්තා ඉලාස්ටික් නූලේ. මේ තමයි උඩ, මේ තමයි යට, මේ පිටිපස්ස. ඒක ඉලාස්ටික් එක දාලා තියෙන විදිය මේකත් ඒ විදිහටම පළු දෙකම දැන් මහගෙන ඉවරයි. දැන් අපි මේකේ අත අගත් ඉලාස්ටික් කරගන්න. මම මේ අත අග මේ විදිහට වාටිය මහගෙන මේ ආකාරයට ළඟ ළඟ ඉලාස්ටික් මේ හරියට ඉතුරු වෙනකම් මම මහගන්න හිතමු. මේ ආකාරයට තමයි මේ අත අග එන්නේ. අත දෙකම මෙහෙම මහගන්න. දැන් මම මේ ඉස්සරහට මෙතෙන්ට මෙන්න මේ පටිය තියලා මහන්දා ගන්න. ඉස්සරහා උඩ කරගාවට මේකට මම ස්ටිප් කෑල්ලක් තියලා අයන් කරගෙන තියෙනවා. දෙකට නමලා මෙහෙම. නැත්තම් මේ රෙද්ද ඇදෙන හින්දා මෙතන කර ඇදෙන්න ඉඩ තියෙන නිසා මේ පටි දෙකටම ස්ටිප් කෑලි දෙකක් තියලා අලවගෙන තියෙන්නේ මේ ආකාරයට. දැන් අපි මෙතෙන්ට මෙහෙම කණපිට පැත්තට තියෙන මේක මහලා මේ පැත්තෙන් උඩ අවුට්ලයින් එකක් ගහගන්න. මම මේ ආකාරයට මේකට මේ කණපිට පැත්තේ මෙහෙම පටිය තියලා මෙහෙම දිගටම මේක අල්ලගත්තා. දැන් මෙහෙම මෙතනින් මෙහෙම නමලා මේකට මේ අවුට්ලයින් එකක් ගහගන්න තියෙනවා. මෙන්න මේ ආකාරයට මම යන්නේ පළුව මේ විදිහට මහලා මෙහෙම දිගටම අවුට්ලයින් එකක් ගන්න කියලා. ඒ ආකාරයට මේකත් මේ විදිහට මහගත්තා. මම මේ අත උඩටත් මේ විදිහට මේ පටිය ස්ටිප් එක අලවපු පටිය මේ විදිහට අනිත් පැත්තෙන් තියලා මෙහෙම. ඊළඟට මේක මෙහෙම මේ පැත්තට හරවලා මෙතනින් මෙහෙම අවුට්ලයින් එකක් ගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ ආකාරයට මම මේ අත මහගත්තා. මේ වගේ මෙතෙන්ට උඩට විතරක් වැලි දාලා තියෙනවා. මේ ආකාරයට අත මහගන්න. අත දෙකම දැන් මෙන්න මේ ආකාරයට විතරහ පළුවට හැට්ටේ අත අල්ල ගන්නවා. නේද මං හැඩ කපපු එකේ මෙහෙම දිගට මහගගෙන ඉන්න. මෙතනින් මෙහෙම මේ ඉස්සරහ අපේ ඉස්සර උඩ කෑල්ල මෙතන මේ අතට යන කෑල්ල අතේ උර ඉස්සර යන කෑල්ල මේක මෙහෙම මෙන්න මේ ආකාරයට මෙතන මෙහෙම මෙහොමක් මේක මෙහෙම වහගෙන ඇවිල්ලා මෙහෙම හැඩයට මෙතන මහ ඊට පස්සේ තමයි මෙතන මෙහෙම ආකාරයට එතකොට හිටිනවා. මෙතන ඉස්සරහ මත උර ඉස්සරට යනවා. මෙතන ඉස්සරහ පළවෙනි මෙතන මෙහෙම අවුට්ලයින් එකක් ගහගත්තාම හරි. මම දැන් මේ ආකාරයට ඉස්සරහ පළුවට මෙහෙම දෙක
අල්ලගත්තා. දැන් මම මෙතන මෙහෙම තියලා මේකට මේ මෙහෙම අවුට්ලයින් එකක් ගහගෙන යන්න තමයි හදන්නේ. ඒකට මේ මෙහෙම කෙලින් කරලා මම මේ විදිහට මේ අයින දිගටම අවුට්ලයින් එකක් වටේටම ගහගෙන යනවා. ඊට පස්සේ මේකේ දෙපැත්ත මෝටු කරලා දිගටම මෙතනේ වාටිය මහගෙන ඉවර කරගන්නවා. මම දැන් මේ සායේ මේ පැත්ත මේකේ වටරව මේක දිගටම තිබුණේ හින්දා එක පැත්තයි සයි එක සයිඩ් දෙකයි ගහන්නගෙන මේකේ මම දිගටම ගහගෙන වෙන මෙතනින් පොඩ්ඩක් සිප් එකට මං සිප් එක අල්ලන්න ඉඳ මෙතන ඉතුරු කරගත්තා. දැන් මේකට මම රැලි පැටි අල්ල ගන්න තමයි හදන්නේ. මේ රැලි පැටිය මම එක දිගට මෝට්ටු කරගෙන මේ ආකාරයට වාටිය මහගෙන තියෙනවා. දැන් මේක රැලි කරලා අපි මේකේ මේ සායට අල්ල ගන්න තමයි හදන්නේ. දැන් මම මේ සායට මේ පටේටම රැලි පටිය අල්ලගත්තා. අල්ලගෙන දැන් මම මෙහෙම මේ බෙල්ට් එකත් මේ විදිහට කණපිට පැත්තෙන් මේ විදිහට රැලි කරලා අල්ලගත්තා. ඊට පස්සේ මේ පැත්තට හරවලා මෙතන අවුට්ලයින් එක ගහන්න තියෙනවා. මේ ආකාරයට මම මේ ඉස්සරහ පළුවේ විදිහට මම බෙල්ට් එකට අවුට්ලයින් එක ගහගත්තා. දැන් මේ පිටිපස්ස පළුවත් මේ විදිහටම අවුට්ලයින් එක ගහගන්න තියෙන්නේ. මෙතනින් මේ සිප් එක දාන තැනින් පොඩ්ඩක් මම මෙතෙන්ට වැඩි තියාගත්ත මෙතෙන්ට හක් එකක් අල්ලන්න ඕනේ. මෙතනින් තමයි සිප් එක දාන්න අල්ලන්න තියෙන්නේ මෙහෙම. මෙතන උඩින් හක් එක අල්ලන්න ඕනේ. සයිතන චුට්ටක් වැඩිපුර තියාගත්ත දෙපැත්තට අල්ලගත්ත. දැන් මෙතෙන්ට මේක අවුට්ලයින් එක ගහගෙන මේ දෙපැත්ත සයිඩ් දෙක හැඩ මෙතනින් ගහගෙන මෙතන මෙහෙම හැඩේ ගහගෙන මේකට සිප් එක අල්ලගෙන ඉවර කරගන්න තමයි තියෙන්නේ. මම මේ බ්ලවුස් එක දැන් මහලා ඉවර කරගත්තා. මේ ආකාරයට තමයි මම මේක මහගත්තේ. මෙතන අතරක ඩාටික් ගාගෙන තියෙනවා. මේ වගේම මේ බ්ලවුස් එකත් මෙහෙම දිගටම ඉස්සරහයි පිටිපස්සයි පළු දෙක ඩාටික් නූලෙන් මේ විදිහට මහගෙන ඊට පස්සේ මේ පටි අල්ලගත්තා. ඊට පස්සේ මෙතන අපි මේ ටිකක් ඉතුරු කරගත්ත පල්ලෙහයි මෙතන වාටිය මහගෙන තියෙන්නේ. ඉස්සරහයි පිටිපස්සයි පළු දෙක මේ විදිහට මහගෙන ඊට පස්සේ අපි අතට මේ වගේ පටි තියලා මහලා අපි මේකට මේ ඇදෙන හින්දා මේ ස්ට්‍රිප් දාලා තියෙන්නේ මේ අතට මේ පටි වලට. නැත්තම් මේක මෙහෙම ඇදෙන මේ රෙද්දක් ඇදෙන රෙද හින්දා ඒක ඇදිලා යන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ අපි අත් දෙකත් මේ විදිහට මහගෙන මෙතෙන්ට අපි මේ ආකාරයට අත ඉදිරිපස පළුවටයි පිටිපස පළුවටයි මෙහෙම මූට්ටු කරගත්තා. ඊට පස්සේ අපි මෙතන මෙහෙම දෙපැත්ත මහගෙන මෙහෙම දිගටම අතත් එක්ක මෙහෙම දෙපැත්ත මහගෙන ඊට පස්සේ තමයි මේ වාටිය සවුමටම මහගෙන යන්නේ. මේ ආකාරයට තමයි මේ බ්ලවුස් එක අපි මහගෙන ඉවර කරගත්තේ. ඒකෙම මේ සාය අපි මෙහෙම මහගත්තා. ඒකටත් අපි මෙහෙම පටි අල්ලගෙන ඒකට ස්ට්‍රිප් දාලා තියෙන්නේ. මෙහෙම දෙපැත්තෙන් මෙහෙම
හැඩ ගහන්න ඕන හින්දා තමයි හැඩයක් එන විදිහට ගන්න ඕන හින්දා තමයි මම මෙතන සායෙත් මෙතන චුට්ටක් කපලා මෙතෙන්ට මේ විදිහට හැඩේ මහන තියෙන්නේ මේ ආකාරයට පටි දෙක අල්ල ගන්න ඊට පස්සේ මේ සායටත් මේ පටිය එහෙම වටේටම වාටිය මහලා මෙතෙන්ට අල්ලගෙන ඉවර කරගත්තා මේක නිකන් පොඩි අලංකාර වෙන්න ඕන ඉඳ මේ තමයි බොත්තන් ටිකක් අල්ලගත්තා මේ විදියට පටි දෙක මහගත්තාට පස්සේ අපි මෙතෙන්ට සිප් සිප් එකක් අල්ලගෙන තියෙන්නේ මේ ආකාරයට සිප් එක අල්ලගත්තා මෙහෙම අහගෙන මෙතෙන්ට අපි හක් එක අල්ල ගන්නවා නැත්තම් මෙතන ගැලවිලා යන්න ඉඩ තියෙන නිසා මෙහෙම හක් එකකුත් අල්ලගෙන මේ ආකාරයට තමයි මේ සාය අපි ඉවර කරගත්තේ අපේ මේ අතන මෙතන මේ හැඩේ එන හින්දා තමයි මෙතන ටිකක් කොට වෙලා තියෙන්නේ මේ ආකාරයට තමයි සාය මහගත්තේ.